පාරදිගේ බලන අපි මේ වෙනකොට දන්නවා සිද්ධ වෙලා තියෙන දේ. රෙහාන් සර්ණගේ ජීවිතවලට හැමදාමත් කරදර අරන් එන පිරිස් වලි කනවා. ඒකට හේතුව රෙහාන්ගේ ජීවිතේ රෙහාන් සතුටින් ගත කරනවට රුක්ෂානා ටිකක්වත් කැමති නැහැ. ඒකට හේතුව තමයි රෙහාන්ගේ ජීවිතේ රෙහාන්ට තවත් නොවන කෙනෙක් ඉන්නවට රුක්ෂානා කැමති නැහැ. රුක්ෂාන්ට තියෙන ලොකුම ලොකු ඉරිසියාවක්. ඒකට හේතුව තමයි රෙහාන් සතුටින් ඉන්න එක බලන් ඉන්න තරම් රුක්ෂානා හොඳ කෙනෙක් නෙවෙයි කියන්න අපි දන්නවා. දැන් MD ට කතා කරලා ගින්න අවුලලා බලන් ඉන්නවා ඇවිල්ලා යනකන්. නමුත් රෙහාන්ට බෑ මේ ගින්න ඇවිල්ලා Taman පිච්චනකම් බලන් ඉන්න. අන්නේ නිසාම තමයි රෙහාන් තීරණයක් ගත්තේ. ඒ තමයි සර්ණට කතා කරලා කියන්න, MD ට කියන්න, තාත්තා සනීපෙන් නිසා යන්න අවශ්‍ය බව ගමේ. ඉතින් රෙහාන්ටත් ගමේ යන්න එන්න කියලා පණිවිඩේ කියන්න. ඉතින් රෙහාන්ගේ කපටි සැලසුමට හරි ඉක්මනින් MD අහුණා. MD කියන්නේ ගොඩක් හිත උණු වෙන හොඳ කෙනෙක්. ඒ නිසාම තමයි MD ව රවට්ට ගන්න රුක්ෂාන්ටත් පුළුවන් උනේ කියන්න අපි හොඳින්ම දන්නවා. නමුත් ඉතින් මේ ගමන ගියාට කොහෙත්ම මේ සන්නගේ අම්මලාව පෙන්වන්න විදියක් නෑ රෙහාන්ට. සන්නලාට ඒකට හේතුව සිකුරගෙන් උදව් ගන්න විදියක් නැති නිසා. දැන් මේ දෙයට බණ්ඩ තමයි සැලසුමක් හදන්න ඕනේ. ඉතින් ඒකට බණ්ඩ කරන්නේ සන්නගේ අම්මා තාත්තා මඟුල් ගෙදර වගේ ගියා කියලා ඔප්පු කරලා. එහෙන් සන්නිට දාපු ලිපින මතකයිනේ ඒ ගෙදර ටික වෙලාවකට තනියෙන් තියලා රෙහාන්ට සලකලා කරලා නැවතත් කොළඹ එක් කරගෙන එන්න සැලසුමක් හදයි කියලා අපිට හිතන්න පුළුවන්. ආයෙ ඉතින් කතා දෙකක් නැහැ. ඉතින් දැන් බණ්ඩගින් සියල්ල ලෑස්ති කර ගන්නකන් ඇඹිලි පිටියේ හැමදේම රෙහාන්ගේ පැත්ත බැලන්ස් කරන්න වෙන්නේ සර්ණිට තමයි. මොකද එහෙම නොවෙයි වුණොත් වෙන්නේ රහස් හැමදේම මාට්ටු වෙන එක. ඉතින් එතනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සර්ණි නම් කැමති නෑ තමන් ඇඹිලි පිටි නෙවෙයි කියලා දැනගන්නවට රෙහාන්. එතකොට තමන්ගේ හැමදේම මාට්ටුනොත් රෙහාන් තමන්ගේ මූණවත් බලන එකක් නෑ කියලා සර්ණිට විශ්වාසයක් බයක් තියෙනවා. ඉතින් දැන් සර්ණිට රෙහාන් ඇඹිලි පිටි අනේක ගොඩක් ප්‍රමාද කරන්න වෙනවා. ඉතින් රෙහාන දකින දකින හැම තැනම නවත්තගෙන සර්ණිට මේ ගමන යන්නත් බැරි කමක් නැහැ කියන එකේ ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් මේ ගමනදී සර්ණිට රෙහාන්ට තව තවත් ලඟ වෙන්න හොඳ අවස්ථාවක් වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. ආයෙ ඉතින් කතා දෙකක් නැහැ. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න, අමතක නොකර channel එක subscribe කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.